ආයුබෝවන් හෝම්ස්ටේ ව්‍යාපාරිකේනි, ඔබේ ව්‍යාපාරය වෙනස්ම මට්ටමකට ගෙන යාමට ඔබ සූදානම්ද? අද මම ඔබේ හෝම්ස්ටේ ව්‍යාපාරය උසස් කරන අමුත්තත් සමග සම්බන්ධ වීමේ ක්‍රම සඳහා ඉඟි කිහිපයක් ලබා දෙමි. පළමුව, අපි සංනිවේදනය ගැන කතා කරමු. සාමාන්‍ය අයුරින් ඊමේල් යවන්න එපා. ඒ වෙනුවට ඔබේ අමුත්තන්ට සුවිශේෂී හැඟීමක් ඇති කරන පණිවිඩ සාදන්න. එහි ඔවුන්ගේ නම් සඳහන් කරන්න. ඔවුන්ගේ බුකින් එක පිළිබඳ විස්තර කරන්න. සමහර විට දැනටමත් ඔවුන් සැලසුම් කර ඇති ඔවුන්ගේ සංචාර සැලසුම් ගැන අහන්න. එය ඔබ ඔබේ අමුත්තන්ගේ අත්දැකීම් පිළිබඳව සැලකිලිමත් වන බව පෙන්වයි. දැන් අපි පණිවිඩ ලෙස ලැබෙන විමසීම් වලට ප්‍රතිචාර දැක්වීමට යමු. කාලය ඉතා වැදගත්. ඔබ ඉක්මන් ප්‍රතිචාර දැක්වීම වඩාත් හොඳයි. අමුත්තන් ෂණිකව ලැබෙන පිළිතුරු වලට කැමතියි. එමගින් ඔබ ඔවුන්ට ෂණිකව උපකාර කිරීමට සිටින බව තහවුරු වන අතර ඔවුන්ව අගය කරන බව පෙන්වයි. ඔබට හැකි ඉක්මනින් පිළිතුරු දීමට හැකිවන පරිදි ඔබගේ දුරකථනයේ හෝ ලැප්ටොප් පරිගණකයේ නොටිෆිකේෂන් සකසන්න. අමුත්තන් රැඳී සිටින කාලය තුළ ඔවුන් කෙරෙහි සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත්. සැප පහසු බව සහ ඔවුන්ට අවශ්‍ය සියල්ල ඇති බව සහතික කිරීම සඳහා සරල පණිවිඩ හෝ ඉක්මන් ඇමතුම් භාවිතා කිරීම මගින් දිගු ගමනක් යා හැකි. ඔබ ඔවුන්ගේ අත්දැකීම් ගැන අවධානයෙන් සහ අවංකව සැලකිලිමත් වන බව එයින් පෙන්නුම් කරයි. අමුත්තන්ට ඇති ඕනෑම අවශ්‍යතාවක් හෝ ප්‍රශ්නයක් කඩිනමින් ඔබ වෙත යොමු කළ හැකි වන ලෙස සන්නිවේදනය සිදුවිය යුතුයි. මෙමගින් ඔවුන් ඔබ නවාතනයේ රැඳී සිටීම විශිෂ්ට අත්දැකීමක් බවට පත් කළ හැකි. ඒ වගේම කෘතඥතාවය පළ කරන්නත් අමතක කරන්න එපා. අවසානයේදී ඔබේ හෝම්ස්ටේ නවාතන තෝරා ගැනීම පිළිබඳව ඔබේ අමුත්තන්ට ස්තුති කරන්න. අවංක ස්තුති සටහනක් හෝ කුඩා අගය කිරීමේ සංකේතයක් මගින් සදාකාලික හැඟීමක් ඔවුන්ගේ මතකයේ ඉතිරි කළ හැක. මෙන්න ප්‍රෝටිප් එකක්. ප්‍රතිචාර ලබා දීමට ඔවුන්ට ආරාධනා කරන්න. ඔබට දියුණු කරගත යුතු දෑ හා ඒ කෙසේදැයි ඔවුන්ගෙන් විමසන්න. මෙය ඔබ ඔවුන්ගේ මතය අගය කරන බව පමණක් නොව ඔබේ සේවාවන් අඛණ්ඩව කරගෙන යාමටද උපකාර වේ. අවසාන වශයෙන් අපි ප්‍රතිචාර ගැන කතා කරමු. මෙය ඔබේ ව්‍යාපාරය සඳහා ඉතා වැදගත් වේ. ඔබේ අමුත්තන්ගේ අත්දැකීම් අන්තර්ජාලය හරහා බෙදා ගැනීමට දිරිමත් කරන්න. ධනාත්මක ප්‍රතිචාර ප්‍රබල සාක්ෂි ලෙස ක්‍රියා කරන අතර එමගින් වැඩි සංචාරක ආකර්ෂණයක් ලබාගත හැකි. ධනාත්මක හෝ ඍණාත්මක වේවා ප්‍රතිචාරවලට ඔබත් ප්‍රතිචාර දක්වන්න. ධනාත්මක ප්‍රතිචාර සඳහා අමුත්තන්ට ස්තුතිවන්ත වන අතර ඍණාත්මක ප්‍රතිචාරවලදී මතුවන ඕනෑම ගැටලුවක් නිර්මාණාත්මකව විසඳන්න. ඔබ ක්‍රියාශීලී බවත් ඔවුන්ගේ අත්දැකීම් ගැන සැලකිලිමත් වන බවත් එමගින් අනාගත අමුත්තන්ට දැකගත හැකි. ප්‍රතිචාර පිළිබඳව අමුත්තන්ට කෘතඥතාවය පළ කරනවා සේම ප්‍රතිචාර ලබා දීමට දිරිපත් කරන්න. මෙම අංශ කෙරෙහි අවධානය යොමු කරන්න. එවිට ඔබේ හෝම්ස්ටේ ව්‍යාපාරය දියුණු වන බව ඔබට පෙනෙනු ඇත. ස්තුතියි. ඔබට මෙම ඉඟි ප්‍රයෝජනවත් වූයේ නම් ඊළඟ වතාවතේ සතුටු සත්කාරකත්වයක්.